එක රටක් එකතුල රටක් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන මුස්ලිම් ආගමික නීතියක් නිසාවෙන් ආගමික අයිතිවාසිකමක් නිසාවෙන් රටේ පවතින නීතිය වෙනස් වෙනවා නම් වෙනස් කරනවා නම් සිංහල බෞද්ධ අපිට පාංශු කුල කටයුතු සිදු කිරීම සඳහා COVID-19 මේ යන දෙහයන් ඒ පවුලේ ඥාතීන්ට බාර දිය යුතුයි COVID-19 මේ යන කතෝලික ජනතාවගේ දෙහයන් ඒ කතෝලික වත්පිළිවෙත් කිරීම සඳහා ඒ ඥාතීන්ට බාර දෙන්න ඕන COVID-19 මේ යන දෙමළ සහෝදරයන්ගේ හින්දු මිනිසුන්ගේ දේහයන් යාගමික වත්පිළිවෙත් කිරීම සඳහා ඒ පවුලේ ඥාතින්ට ලබා දෙන්න ඕන මෙන්න මේ කාරණාවන් වලට මෙන්න මේ නිර්ණායකයන්ට එකගණන් අපි කැමති මුස්ලිම් මුදවියට ඒ ආගමික අහිතිය ලබා දෙනවට එහෙමනම් මුස්ලිම් වීම නිසාවෙන්ම කොහොමද විසුවිශේෂ වරප්‍රසාද ලබන්නේ මුස්ලිම් වීම නිසාවෙන්ම මුස්ලිම් ආගමික නීතියක් නිසාවෙන් කොහොමද රටේ නීතිය වෙනස් වෙන්නේ රටේ නීති වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ ආගමික නීති සහ පරිපාලන නීති කියන දෙකක් ආගමික නීතියයි පරිපාලන නීතියයි එක සමාන විය යුතු නැහැ එක සමාන වෙන්නේ නැහැ අග්‍රාමාත්‍යතුමා ඒ කාරණාවන් හොඳටම දැන දැනත් මන් දන්නේ අත්වරදීමකින් කිව්වද කියලා මේ ප්‍රකාශය නැත්තම් වෙනත් කාරණාවකට උත්තර දීලා වැරදීමකින් මේ ප්‍රකාශය කරාද කියලා අපි දන්නේත් නැහැ කෙසේ නමුත් කළ ප්‍රකාශය බරපතලයි කර ප්‍රකාශය ඉතාමත්ම කනගාටුදායක ප්‍රකාශයක් මම අපි කියන්නේ ජිනීවා ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රජය විසඳා ගත යුතු කාරණාව ජිනීවා ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රජය විසඳා ගන්නවා වෙනුවට මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙනවන විය යුතු නීතිය ආගමික මතවාදයක් විසින් ආගමික මතවාදයන් වෙනුවෙන් වෙනස් කිරීම බරපතල වරදක් කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා ඒක 69,00,000 ජනවරමට පිටුපෑමක් 3/2 බහුතර බලයේ ජනවරමට පිටුපෑමක් කියන එක අග්‍රාමාත්‍යතුමාටත් ආණ්ඩුවටත් අපි මතක් කරනවා ඒක නිසාවෙන් මේ සෙල්ලම් කරන්න හදන්නේ මේ රටේ මහ පොළොවත් එක්ක මේ සෙල්ලම් කරන්න හදන්නේ මේ රටේ සතාසිව්පාවත් එක්ක මේ සෙල්ලම් කරන්න හදන්නේ මේ රටේ බොන්න තියෙන අහිංසක අනාගත පරපුරට බොන්න තියෙන ජල වතුර ටිකත් එක්ක මේ සෙල්ලම් කරන්න හදන්නේ මේ රටේ ගංගා ඇලදොල වැව් පද්ධතියත් එක්ක මේ සෙල්ලම් කරන්න හදන්නේ ඒක නිසාවෙන් මේ ඉතාමත්ම බරපතල තීන්දුව తీරන මේ විදිහේ හිතුවක්කාර විදිහට ගත යුතු නැහැ තාක්ෂණික කමිටුවක් අපි අහනවා දේශපාලඥයන්ට ඕන විදිහට තීන්දුව ගන්න නම් ඇයි තාක්ෂණික කමිටු දාන්නේ දේශපාලඥයන්ට අවශ්‍ය විදිහට තීන්දුව ගන්න නම් ඇයි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටු උපත් කරන්නේ එනිසා අපි මේ වෙලාවේ මතක් කරනවා මේ රටේ බහුතර ජනතාව පිළිබන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් පළවෙනි කමුටු වාර්තාව විතරයි ඒ පළවෙනි කමුටු වාර්තාවේ නිර්දේශ ප්‍රකාරව තමයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජයසිංහ මහත්මයතුමා සියලුම දේහයන් දහනය කළ යුතුයි කියලා ගැසට් පත්‍රිකෙන් ප්‍රකාශ කළ තිබෙන එක නිසා මේ පිළිබඳව රටේ සංවාදයක් ඇති කරේ ජනා අගමැතිතුමයි කියන එක මේ වෙලාව අපි මතක් කරනවා ඒ වගේම අපි මේ වෙලාවෙන් නැවත මතක් කරනවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විසඳාගත යුතු ප්‍රශ්න රටේ අභ්‍යන්තර ප්‍රශ්න බවට පරිවර්තනය කරන්න පා කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා